දරුවන් අතින් සිදුවන අතපසුවීම් හදාගන්න දෙමාපියන් වශයෙන් අප කළ යුත්තේ කුමක්ද? අද අපි ඒ ගැනයි ඔබව දැනුවත් කරන්න සූදානම්. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපි වීඩියෝ දාපු ගමන්ම ඔබට දැනගැනීමට පුළුවන්. බොහෝ විට අපි අපේ දරුවන් අතින් වැරද්දක් හෝ අතපසුවීමක් සිදු වූ විට ඒට ප්‍රතිචාර ලෙස නොයෙකුත් දේවල් කරනවා. විශේෂයෙන්ම දෝෂාරෝපණය කරනවා, අවනත නගිනවා, එයින් නොනවති පාරක් දෙකක් ගහන්නත් දෙමෝපියන් පසුබට වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ, ඒ නැවත නොකරන්න අවවාද කරනවා. සමහර දෙමෝපියන් ලොකු දේශනා කරනවා දරුවන්ට ජීවිතේ එපා වෙන තරමටම. බොහෝමයක් දෙමෝපියන් තම දරුවන්ගේ අතින් අමතක වීමකින් හෝ නොදැනුවත්කමින් සිදුන අතපසුවීම් වලට මෝඩයා, පිස්ස, බූරුව වගේ ලෝකෙම ඉන්න සත්තුන්ගේ නම් භාවිතා කරමින් බැනවදින අවස්ථා ඔබ කොතෙකුත් දැක ඇති. ඒ වගේම සමහර විට මේ වීඩියෝ බලන ඔබත් ඔබේ දරුවන්ට මෙලෙස ආමන්ත්‍රණය කරන අයෙකු විය හැකි. බොහෝ විට මේ නිසාම දෙමෝපියන් වශයෙන් ඔබ ගැටළු රාශියකට මැදි වෙනවාට කිසිදු සැකයක් නැහැ. මෙසේ දරුවන්ට ඔවුන්ගේ පෞරුෂය විනාශ වී යන ආකාරයට ආමන්ත්‍රණය කිරීම හා දඬුවම් කිරීම නිසා එම දරුවන් පසු කාලීනව දෙමෝපියන්ගේ අවවාද ඇසීම ප්‍රතික්ෂේප කිරීම වගේම වැරදි දෙයකට ඔවුන්ට දඬුවම් දුන්නත් ඒද නොසලකා හැරෙන තත්ත්වයකට පත්වීමට පටන් ගන්නවා. ඉන්පසු එම දෙමෝපියන්ට යාමට සිදුවන්නේ ඊටත් වඩා ලොකු ක්‍රියාමාර්ගයකටයි. මෙසේ දරුවන්ට අනවශ්‍ය විදිහට දඬුවම් දීම නිසා දරුවන්ගේ පාසල් ගිය පසු දිගින් දිගටම වෙනත් දරුවන් සමග රණ්ඩු සරුවල් කිරීමට පෙළඹීම, වෙනත් දරුවන්ගේ වැරදි සෙවීමට නුහුරට කතා කිරීම, නරක විදිහට පාසලේ හැසිරීම ආදිය නරක ගුණ පෙන්නුම් කරාවි. එම නිසා දරුවන්ගේ හිත් කැරෙන විදිහට කටයුතු කිරීමට දෙමෝපියන් වශයෙන් ඔබ කටයුතු නොකළ යුතුයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සිත් ඉතා ලාමක නිසා ලපට සිත් ඉක්මනින් විදෙන සුළුයි. අපි දරුවන්ගේ මනසට ඇතුල් කරන හොඳ හෝ නරක දරුවන් ඉක්මනින්ම ආදර්ශයට ගන්න පෙළඹෙනවා. අපි වගා කරන දේ තමයි දරුවන් හෙලා ගන්නේ. සමහර විට ඔබත් ඔබේ දෙමෝපියන්ගෙන් මෙවැනි අත්දැකීම් කුඩා කල සිටම ලබන්නේ නැති. එනිසා ඔබ වැඩිහිටියු පසුවත් ඔබට ඔබේ ඒ ගතිගුණ වෙනස් කර ගැනීමට නොහැකි වෙන්නේ නැති. නමුත් මෙයින් වෙන්නේ ඔබගේ දරුවන්ගේද අනාගතේ විනාශ වන එක විතරයි. මොකද කුඩා කල සිටම දරුවන් තම මනසට ඇතුල් කරගන්නේ දෙමෝපියන්ගේ හා ගුරුවරුන්ගෙන් ලැබෙන අත්දැකීම් හා හැසිරීම තමයි. මේ මෙසේ දිගින් දිගටම ගෙන යාමටද ඔබගේත් අදහස. අපි අපේ දරුවන්ට හොඳ විනයක් සංයමයක් ඇතිව හැදෙන ඉඩ දීමයි දෙමාපියන් වශයෙන් කළ යුත්තේ. වැඩිහිටියන් තම දරුවන්ගේ අතින් සිදුවන අතපසුවීම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කළ යුතුයි. ඒ වගේම එවැනි අතපසුවීමක් හෝ වැරදීමක් සිදු වූ විට ඒට මුහුණ දෙන ආකාරය තමයි මූලිකවම අපි දරුවන්ට උගන්වන්න ඕනේ. එවැනි අතපසුවීමක් සිදු වූ විට ඊළඟට අපි කළ යුතු දේ කුමක්ද කියා දරුවන් දැනුවත් කිරීම බුද්ධිමත් දෙමව්පියන්ගේ වගකීමක් හා යුතුකමක් බව මතක තබා ගන්න. විශාල බලපෑම් ඇති කරන අතපසුවීම් සමග අප කටයුතු කරන්නේ මේ ආකාරයටයි දරුවන්ට කියා දෙන්න. ඒ වගේම අතපසුවීමක් වූ සැනින් ඒ නිවැරදි කරගන්න ආකාරයත් ඔවුන්ට කියා දෙන්න. එසේම ඔබ නොකළොත් ඔවුන්ට එම වැරැද්ද සාදා ගැනීමට තිබෙන ඉඩකඩ ඔබ විසින්ම අහුරා දමන බව මතක තබා ගන්න. ඔබ නිතරම සිතන්න ඔබගේ රැකියාව කරන ස්ථානයේ හදිසිය හරි ඔබගේ අතින් සිදු වැරැද්දකට අංශ ප්‍රධානියා ඔබට මෝඩයා, පිස්සා යනුවෙන් බැනවැදුනොත් ඔබට මොනතරම් තරහක්, ලැජ්ජාවක්, කලකිරීමක් ඇතිවෙනවාද කියා. ඒ වගේ වෙලාවක ඔබට දැනෙන හැඟීම ඔබට මතක් කරගත හැකි නේද? ඒ විතරක් නෙමේ, ආයතන ප්‍රධානියා නිතර දෙවේලේ වෙන අතපසුවීම් වල දිගින් දිගටම කෑගසන්නත් බනින්න පටන් ගත්තොත් ඔබට ඔබේ රැකියාවම එපා වෙනවා නේද? ඒ වගේම සමහර විට ඔබ හිටියටත් වඩා මුරණ්ඩු රළු පුද්ගලයෙකු බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ දරුවනුත්. ඔවුන්ටත් තමන් අතින් සිදුවන අතපසුවීම් වලට දිගින් දිගටම දඬුවම් කරන්නත් බනින්නත් පටන් ගත්තොත් ඔවුන්ට හදාරන්න බැරි තරමටම මුරණ්ඩු වෙන්න පුළුවන්. සමහර දරුවන්ට මෙසේ නිරතුරුවම විවිධ නාමයන් යොදා බැනවැදීම හා ටොකු වැනීම නිසා ඔවුන් පසුව දෙමව්පියන් කොතරම් බැන්නත් ගැහුවත් කනකට නොගෙන කම්මලේ ඉන්න බල්ලන් මේ සිටීමට පුරුදු වෙන්න පුළුවන්. එනිසා දරුවන්ට තරවට කිරීමේදී මෙන්ම ඔවුන්ගේ වැරැද්දකදී දඬුවම් කිරීමේදීද පැසන බුද්ධියක් ඇති වැඩිහිටියන් වශයෙන් ඔබ දෙවරක් සිතා බලා කටයුතු කරන්න මතක තබා ගන්න. දරුවන් අතින් සිදුවන අතපසුවීම් හදාගන්න දෙමව්පියන් වශයෙන් අප කළ යුත්තේ කුමක්ද? හැම දෙනාටින්ම අතපසුවීම් සිදුවෙන බව දරුවන්ට පැහැදිලි කරන්න. ඒ වගේම අප හැමෝම නිවැරදි මිනිසුන් නොවන බවත් කියා දෙන්න. දෙමෝපියන් වශයෙන් අපි අපේ සිතට අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි.
දරුවන් අතින් නැවතත් මෙවර අතපසුවීම් සිදු නොවීමට දරුවන්ගේ අතින් අතපසුවීමක් සිදු විටම නිහඬවම ඔවුන්ට උදව් කරන්න. ඔවුන් එවිට තේරුම් ගනිමි තමන් අතින් ලොකු වැරැද්දක් වූ බව. එවගේම එහි ප්‍රතිවිපාක ඔවුන්ටම විඳගන්නට ඉඩදී පසුව ඔවුන්ට එහි ඇති වැරැද්ද පහදා දෙන්න. උදාහරණයක් වශයෙන් දරුවන් කෑම මේසේදී කෑම සෑම තැනම විසි කරමින් කන විට ඔවුන්ට එහි වැරැද්දක් ඇති බව තේරුම් ගැනීමට ඔවුන්ටම ලවා ඒවා විසිරුණු කෑම ඉවත් කරන්න. ඒ නරක පුරුද්දක් බව ඔවුන්ට වටහා දෙන්න. දරුවා අතින් වැරදි සිදුවීමට පෙර ඔවුන්ට ඒ වැරැද්දක් බව දැනුවත් කර තබන්න. දරුවන්ට වැරදි කිරීමට අනුමත වීමෙන් ඔබ වළකින්න. ඔවුන්ට ඔවුන්ගේ වගකීම් පිළිබඳව නිසි අවබෝධයක් ලබා දෙන්න. ඒ වගේම තමන්ගේ වැරදි අනුන්ගේ පිටපැටවීමෙන් වළකින ලෙස ඔවුන්ව දැනුවත් කරන්න. දරුවන්ට ඔවුන්ගේ අතින් වෙනත් පුද්ගලයකට කිසියම් අතපසුවීමක් සිදුව හොත් ඒට තම කනගාටුව පළ කිරීමට උගන්වන්න. එක මතයක් වූ පමණින් දිගින් දිගටම ඒම පවසමින් දරුවන්ට ඇණයක් වෙන එක ඔබ නවත්තන්න. දරුවන් අතින් වන සුළු අතපසුවීම් වලට බැනවදිමින් හෝ දඩුවන් කිරීමෙන් වළකින්න. ඔවුන්ට ඒ වැරැද්දේ ඇති බරපතලකම වටහා දෙන්න. තමන් අතින් සිදු වූ වැරදි පිළිගැනීමට දරුවන්ව ධෛර්යමත් කරන්න. ඒ වගේම තම වැරැද්ද අන් අය පිටින් යැවීම නරක පුරුද්දක් බව ඔවුන්ට ඒත්තු ගන්වන්න. දරුවන් තමන් අතින් සිදු වූ අතපසුවීම් පිළිගත් පසු ඔවුන් වර්ණනා කරන්න විවේචනය කිරීම ගුණදොස් පැවසීමේ වළකින්න. ඒ වගේම වරද පිළිගත් පසු ඔවුන්ට දඬුවම් කිරීමෙන් මෙන්ම නිලිස්සීමෙන් වළකින්න. දරුවාගේ අති නොදැනුවත් වරදක් සිදුවී විට ඔවුන්ගේ හිතේ අමාරුව තේරුම් ගන්න. ඒ වගේම ඔබ ඔවුන්ගේ මානසික මට්ටමට ගොස් සිතන්න පුරුදු වෙන්න. එමෙන්ම එම වැරද්ද නැවතත් සිදු නොකරන බවට තම සිතින් අදිටන් කරගන්න කියන්න. හිත නැවතත් තථා තත්ත්වයට හදාගන්න විදිය ඔවුන්ට කියා දෙන්න. හැම විටම ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට ඔබ උදව් කරන්න. විශේෂයෙන්ම වැරැද්දක් වූ පසු එම වැරැද්ද තමන් කළ බව ඔවුන් පිළිගත් පසුව ඇතිවන හිතේ අමාරුවට ඔවුන් කැමති ලස්සන දෙයක් කරන්න ඉඩ දෙන්න. චිත්‍රයක් ඇඳ පාට කිරීම ඉඩ දෙන්න. නැත්නම් කේක් එකක් ලස්සනට අයිසිං කරන්න උදව් කරන්න. මේ වගේ දරුවා සතුටු වෙන දෙයකින් ඔවුන්ව දිරිමත් කරන්න. මෙවැනි දේ හරහා ඔබගේ මුරණ්ඩු රළු ගති දරුවා තම අතපසුවීම් වලින් ඉගෙන ගන්නා හැටි දරුවන්ට කියා දෙන්න මේ වීඩියෝව ඔබට වගේම හැමෝටම ප්‍රයෝජනවත් වේවි. මේ වටිනා වීඩියෝව ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.